Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samadha buduhimi saranayami. Namaskara veva dhamruvanata samadha sadham saranayami. Namaskara veva sangharuvanata samadha mahasanga saranayami. Namaskara veva tunuruvanata samadha tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ලෝකේ කොතැනක මේ මොහොතේ වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය নমස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු, සාදු, සාදු. අසපුවේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. වස්සානෙන් ඇරඹි සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් වස්සාන ධර්මදේශනාවකට ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සසරේ තියෙන භයානකකම ගැන, සසරේ තියෙන දුක්ඛිත බව ගැන අනන්ත අප්‍රමාණ වතාවක් අපිට පැහැදිලි කරලා තියෙනවා. අනුමතග්ග සංයුක්තයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ මැරිච්ච ජීවිතවල ඇටකටු එකතු කළා නම් ඒ එකතු කරපු ඇටකටු මේ හිමාල පර්වතයට වඩා, වේපුල්ල පර්වතයට වඩා විශාලයි කියනවා. මහණෙනි, ඔබ සසරේ එනකොට මැරිච්ච ජීවිතවල ඒ එළුවෙක් කළා මැරෙනකොට බෙල්ල කපන වෙලාවේ ගලපුලේ එකතු කළා නම් සතර මහා සාගර ජලයට වැඩි කෙනෝ. මහණෙනි, ඔබ අම්මා මැරිච්ච වෙලාවේ අඬපු කඳුළු එකතු කළා නම් ඒ සසරේ මැරිච්ච අම්මලා ගාන හොයාගන්නවත් බෑ කෙනෝ. කොච්චරද කියනවනම් සසරේ අම්මා මැරෙනකොට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගර ජලයට වැඩි කියනවා. එච්චර කෙලවරක්, ඉමක්, කොනක් පේන්නේ නැති දුක්ඛිත සසරක අපි ගමන් කරමින් ඉන්නේ කියනවා. අතිශය දුක්ඛිත සසරක අපි ගමන් කරනවා කියනවා. ඉමක්, කොනක් පේන්නේ නැති. එතකොට පින්වත්නි, ඔබ අපි මේ ගමන් කරන්නේ ඒ වගේ අතිශය දීර්ඝ සසරක. ඉපදෙනවා, මැරෙනවා. අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපි පොළොවට පස්සෙලා. අපි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පොළොවට පස්සෙලා. ඉපදුනා, මැරුණා, එච්චරයි සිද්ධ වුනේ. අපි ආයෙත් සසරටම වැටෙනවා. ආයෙ සසරට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ සසරේ තියෙන භයානකකම ගැන සසරේ තියෙන දුක්ඛිත බව ගැන කියලා දෙනවා. සසරේ තියෙන භයානකකම ගැන සසරේ තියෙන දුක්ඛිත බව ගැන දේශනා කරනවා. දේශනා කරලා පින්වන්ත මිනිස්සුන්ට පින්වන්ත දෙවිවරුන්ට මේ සසර දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල ගැන කියලා දෙනවා. ප්‍රඥාවන්ත උදවිය මේ දහම තේරෙන වැටහෙන උදවිය ඒ දහම අහලා වහා අවබෝධ කරගන්නවා කියනවා. අවබෝධ කරගෙන ඒ අය මොකද කරන්නේ? ඒ අය මේ දහම් මගේ හැසිරෙනවා කියනවා. හැසිරිලා ඒ දහම පුරුදු කරලා ඒ නිවන් මගේ ගමන් කරනවා කියනවා. එයාලා පිරිනිවන් පාන වැඩපිළිවෙලක් පුරුදු කරලා ඉක්මනටම පිරිනිවන් පානවා කියනවා. ඒ අයට ඒ අමා නිවන් සුව බොහෝ දුර වෙන්නේ නැහැ කියනවා. ඒත් ලෝකයාගෙන් බහුතරයක් මොකද කරන්නේ? ලෝකයාගෙන් බහුතරයක් ඉපදෙන මැරෙන සසරටම ආය දේවල් කරනවා කියනවා. ඉපදෙන මැරෙන සසරටම ආය දේවල් කරනවා කියනවා. එයාලා මොකද කරන්නේ? ඉපදෙනවා, මැරෙනවා. මැරුණොත් ආයෙත් උපදිනවා. මැරුණොත් මොකද වෙන්නේ? ආයෙත් උපදිනවා. ආයෙ ඉපදුනොත් මැරෙන්න වෙනවා. ආයෙ මැරුණොත් උපදින්න වෙනවා. කෙලවරක් නැතුව සංසාරයන්ද වෙනවා. එහෙමනම් ඉපදුන කෙනා ආයේ උපදින්න නැති වෙන්න නම් පිරිනිවන් පාන්ට වෙනවා. පිරිනිවන් පාන්ට වෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ඉපදෙන එක නැති වෙනවා. ඉපදින එක නැති වුණොත් මේ සමස්ත දුක නැති වෙලා යනවා. සමස්ත දුක නැති වෙලා යනවා. ඉපදින එක නැති වුණොත්. පින්වත්නි අපි මේ කාරණාව හොඳට අහලා තියෙනවා. වයසට යන එක දුකයි අහලා තියෙනවද නැද්ද? අහලා තියෙනවා. ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. මේවා අහලා නැද්ද අපි? අහලා තියෙනවා. කැමති දේ ලැබෙන්නේ නැති එක දුකයි, අකමැති දේවල් ලැබෙන එක දුකයි, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන එක දුකයි. මේ සමස්තයම දුකද නැද්ද? දුකයි. කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. පංච උපාදානස්කන්ධයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පින්වතුන් ඇයි මෙච්චර සසර යන්නේ? ඔන්න ඔය දුක කියන ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ප්‍රහාණය කරගන්න බැරි වෙච්ච දුකේ හට ගැනීම ප්‍රහාණය කරගන්න බැරි වෙච්ච නිසා. දුකේ නැතිවීම සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච නිසා. දුක නැති වෙන ප්‍රතිපදාවක් පුරුදු කරන්න බැරි වෙච්ච නිසා අපි ඉපදෙන මැරෙන සසරේ ආය ගමන් කරනවනේ. ඉපදෙන මැරෙන සසරේ ආය ගමන් කරනවා. අපිට ඉපදිච්ච මැරිච්ච සසරවල විඳපු දුක් නේද? හිතාගන්නවත් බැරි තරම් දුක්. හිතාගන්නවත් බෑ. එවන් සසරක ආයෙත් අපි සසරම පතනවා. සසරටම දේවල් කරනවා. සසරටම දේවල් කරලා ආයෙත් සසරේ දුක් විඳ යනවා. මේක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා නවත්තන්න කියලා දේශනා කළේ. බුදුවරු විතරයි ලෝකෙට පහළ වෙලා මේ දේ දේශනා කරන්නේ. මේ යථාර්ථය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේලා විතරයි. මොකක්ද යථාර්ථය? ඉපදීම, මරණය මේ සියල්ලම මොකක්ද? දුකයි. දුක නම් වූ ආර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරලා දේශනා කරනවා. දුක කියන එක හට ගන්නවා. තණ්හාව නිසා දුක හට ගන්නවා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා සාක්ෂාත් බුදුරජාණන් වහන්සේලා ප්‍රහාණය කරනවා. දුකේ හට ගැනීම මොකද වෙන්නේ? ප්‍රහාණය කරලා මොකද වෙන්නේ? ඒ දුකේ හට ගැනීම ප්‍රහාණය කරන හැටි කියලා දෙනෝ නේද? දුකේ හට ගැනීම ප්‍රහාණය කරන හැටි කියලා දෙනෝ. ඊළඟට දුකේ නැතිවීම කියන ආර්ය සත්‍ය අවබෝධ කරනවා. අවබෝධ කරලා දුක නැතිවීම සාක්ෂාත් කරන හැටි කියලා දෙනවා. ඊළඟට දුක නැති වෙන ප්‍රතිපදාව ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරලා දුක නැති වෙන ප්‍රතිපදාවක් ප්‍රගුණ කරන හැටි කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේලා කොයි වගේද? අවබෝධ කරනවා. අවබෝධ කරලා අවබෝධ කරන හැටි කියලා දෙනවා, දේශනා කරනවා. ඊළඟට දමනය කරනවා. දමනය වෙන හැටි කියලා දෙනවා, දේශනා කරනවා නේද? සංසිඳෙනවා. සංසිඳෙන හැටි දේශනා කරනවා නේද? ඊට පස්සේ පිරිනිවන් නේද? පිරිනිවෙනවා. පිරිනිවන හැටි දේශනා කරනවා නේද? මේ විදිහට බුදුරජාණන් වහන්සේලා දුක නම් වූ ආර්ය සත්‍ය දේශනා කරනවා. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය දේශනා කරනවා. දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය දේශනා කරනවා. දුක නැති වෙන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය දේශනා කරනවා. දේශනා කරලා මොකද කරන්නේ? මේ ලෝක සත්‍යයව දුකෙන් මුදව ගන්නවා. දැන් මේ සියලු සත්‍යයෝ දුකෙන් මිදෙනවද? නෑ. සියලු සත්‍යයෝ දුකෙන් මිදෙන්නේ නෑ. දුකෙන් මිදෙන්නේ කවුද? දුකෙන් මිදෙන්නේ දුකෙන් මිදෙන වැඩපිළිවෙල පුරුදු කරපු අය. දුකෙන් මිදෙන්නේ කවුද? දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු කරන අය. දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු කරන අය. එතකොට එහෙමනම් දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු කරන්නේ කවුද? දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා දන්න අය. දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා දන්න අය. දුකෙන් නිදහස් වීමක් තියනවා කියලා දන්නේ කවුද? දුක හටගන්නවා කියලා විශ්වාස කරන අය. මොකද හටගත්තු දෙයක් නැති වෙන්නේ. එහෙනම් හටගත්තු දුක නැති වෙනවා කියලා දන්න අය තමයි දුකක් හටගන්නවා කියලා දන්නේ නේද? දුක හට ගැනීම ප්‍රහාණය කරන්නේ කවුද? දුක කියලා තියක් තියෙනවා කියලා දන්න අය. දුකේ හට ගැනීම ප්‍රහාණය කරන්න ඕනේ කාටද? දුකක් කියලා දන්න අයට. ඉපදීම දුකක් කියලා දන්නේ නැත්නම්, වයසට යන්නේ දුකක් කියලා දන්නේ නැත්නම්, කැමති දේ නොලැබෙන එක දුකක් කියලා දන්නේ නැත්නම්, අකමැති දේ ලැබෙන එක දුකක් කියලා පිළිගන්නේ නැත්නම්, මැරෙන එක දුකක් කියලා පිළිගන්නේ නැත්නම්, ආප්‍රියාය හා එකතු වෙන එක, ප්‍රියායගෙන් වෙන් වෙන්න වෙන එක දුකක් කියලා පිළිගන්නේ නැත්නම්, එයාට දුකේ හට ගැනීමක් කියලා එකක් පිළිගන්නේද? පිළිගන්නේ. එයා දුකේ නැති කිරීමක් පිළිගන්නවද? නෑ. එයා දුක නැති වෙන ප්‍රතිපදාවක් පුරුදු කරයිද? නෑනේ. එයාට නැති වෙන්න දුකක් නෑ. හැබැයි ඒක එයාගේ මෝඩකමද නැද්ද? ඒක එයාගේ මෝඩකම. එහෙනම් ඒ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා? මේක අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි කියනවා. මෝඩ කෙනාට මේක අවබෝධ වෙන්නේ නෑ කියනවා. එහෙනම් මේ ලෝකේ දුකෙන් නිදහස් වෙන්නේ කවුද? ප්‍රඥාවන්තයෝ විතරයි. මෝඩ කෙනා දුකෙන් නිදහස් වෙන්නේ නෑ. මෝඩ කෙනා දුකෙන් නිදහස් වෙන්නේ නෑ. ප්‍රඥාවන්තයෝ විතරක් දුකින් නිදහස් වෙනවා. ප්‍රඥාවන්තයෝ විතරක් දුකින් නිදහස් වෙනවා. මෝඩ කෙනාට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම ලස්සන ගැඹීර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර දේශනාවක්. සංයුක්ත නිකායේ 5වෙනි පොත් වහන්සේගේ සත්‍ය සංයුත්තේ සත්‍ය සංයුත්තේ මේ දේශනාව තියෙන සංයුක්ත නිකායේ 5වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ. දේශනාවේ නම පරිලාහ සූත්‍රය. දේශනාවේ නම මොකද්ද? පරිලාහ සූත්‍රය. පරිලාහ නම් නිරේ මුල් කොට වදාළ දෙසම. පරිලාහ කියන අපාය මුල් කරගෙන වදාළ දෙසම. එහෙමනම් අපායක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මිනිස්සු කියන්නේ අපායත් මේ දිව්‍ය ලෝකෙත් මේ කියලා. ආයාලට අපායේ ගිය දවසටවත් තේරෙයි අපායක් කියලා එකක් තියෙනවා කියලා. අපායේ ගිය දවසට හරි තේරෙයි. හරි වැඩේනේ අපි නෑ කියපු අපායේ තියෙනවනේ කියලා. තියෙන ප්‍රනේදාට එකෙන් නිදහස් වෙන මගක් නම් නෑ නේද? නිදහස් වෙන මගක් නෑ. එතකොට පරිලාහ කියලා අපායක් තියෙනවා. මෙන්න මේ අපාය ගැන අපාය මුල් කරගෙන වදාළ දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මහා පරිලාහ නම් වූ නරකාදියක් ඇත්තේය. මහා පරිලාහ කියලා අපායක් තියෙනවා කියනවා. එහි ඇසින් යම් රූපයක් දකිනවා නම්, ඒ අපායේ යම් රූපයක් දකිනවා නම් ඉන්න නිරිසතා අනිෂ්ට වූ රූපයක්ම දකින්න කියනවා. ඉෂ්ට රූපයක් නෙවෙයි කියනවා. අනිෂ්ට වූ රූපයක්මයි දකින්න කියනවා. ඉෂ්ට රූපයක් නෙවෙයි කියනවා. අකමැති රූපයක්මයි දකින්නේ කියනවා. කැමති රූපයක් නම් නෙවෙයි කියනවා. අමනාප රූපයක්මයි දකින්න ලැබෙන්නේ කියනවා. මනාප රූපයක් නම් දකින්න ලැබෙන්නේ නෑ කියනවා. ඔන්න පරිලාහ නිරේ ස්වභාවය. එන යන්න වුණොත් අවුරුදු ලස්ස ගණන් බලබල ඉන්න වෙන්නේ අනිෂ්ට රූප, අමනාප රූප, අකමැති රූපමයි පේන්නේ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, යම්කිසි සද්දයක් ඇහෙනවා නම් එහි ඉන්න නිරිසත්තුන්ට, කනින් යම්කිසි ශබ්දයක් අහනවා නම් එහි ඉන්න නිරිසත්තු ආන්ගේ අහන්න වෙන සද්දේ අනිෂ්ට වූ ශබ්දයක්මයි කියනවා. ඉෂ්ට වූ ශබ්දයක් නම් නෙවෙයි කියනවා. අකමැතිම ශබ්දයක් අහන්න වෙන්නේ කියනවා. කැමති සද්දයක් නම් නෙවෙයි කියනවා. අමනාප ශබ්දයක්මයි අහන්න වෙන්නේ. මනාප ශබ්දයක් නම් නෙවෙයි කියනවා. අමනාප ශබ්දයක්මයි අහන්න වෙන්නේ. කිසිම මනාප සද්දයක් අහන්න වෙන්නේ නෑ කියනවා. කනින් නිරේ ඉන්නකොට, පරිලාහ නිරේ ඉන්නකොට. ඊළඟට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඔන්න මේ පරිලාහ නිරේ ගානාසයට ගඳ සුවඳක් දැනෙනවා කියනවා. ඒ ගඳ සුවඳ අනිෂ්ට වූ ගඳක්මයි කියනවා. ඉෂ්ට වූ ගඳක් නම් විඳින්න වෙන්නෙම නෑ කියනවා. ඒ ගඳ සුවඳ අකමැතිම ගඳ සුවඳක් කියනවා. කැමති ගඳ සුවඳක් දකින්න වෙන්නේ නෑ කියනවා. ඊළඟට ඒ නිරේ ගඳ සුවඳ අමනාප ගඳ සුවඳක් කියනවා. මනාප ගඳ සුවඳක් විඳින්න වෙන්නේ කියනවා. පරිලාහ නිරේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා. ඒ නිරේ ඉන්න නිරිසතාගේ දිවට රසයක් දැනෙනවා කියනවා. ඒ රසය අනිෂ්ඨ වූ රසයක්මයි කියනවා. ඉෂ්ඨ වූ රසයක් නෙවෙයි කියනවා. අමනාප රසයක්මයි දකින්න ලැබෙන්නේ කියනවා. මනාප රසයක් නම් නෙවෙයි කියනවා. ඊළඟට අකමැති රසයක්මයි විඳින්න වෙන්නේ කියනවා. කැමැති රසයක් නම් නෙවෙයි කියනවා. කොහොමද එන්නේ? අවුරුදු ලස්ස ගානම අකමැති රස, අමනාප රස, අනිෂ්ඨ රස. දැන් යන්න වුණොත් මේ පිංගුතුන්ටත් යන්න වෙනවද නැද්ද? යන්න වෙනවා නේද? ගියොත් මේවා විඳවන්න වෙනවද නැද්ද? විඳවන්න වෙනවා. අනේ අපි මේමයි හොඳට බණ භාවනා කරලා මේ ආපු අය එහෙම පුළුවන් දාමනාප අනිෂ්ඨ අකමැති ඒවා ලැබෙන්න. එහෙම පුළුවන් ද කියලා ආපුවම එහෙම හරියන්නේ නෑ. එතකොට යම රජුරෝ කියයි එහෙත් රෙස්පෙක්ට් දාලා තව මෙහෙත් රෙස්පෙක්ට් දාන්නට එනවද කියලා. එහෙත් ඔය විදිහටම ඉන්න ඇති උපාසකම්මා. ඔය විදිහටම රෙස්පෙක්ට් දාන්නට ඇති. ඒ නිසාම පරිලාහ නිරේන්ට ඇති. දැන් නම් කරන්න දෙයක් නෑ. දැන් නම් විඳවන්නම වෙනවා කියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පහසක් ලැබෙනවලු කයට. ඒ නිරේන නිරිසත්තුන්ගේ කයට පහසක් ලැබෙනවලු. මේ පහස අනිෂ්ඨ වූ පහසක්මයි කියනවා. ඉෂ්ඨ වූ පහසක් නම් ලැබෙන්නෙම නෑ කියනවා. අකමැතිම පහසක් ලැබෙනවා කියනවා. කැමැති පහසක් ලැබෙන්නේ නෑ කියනවා. අමනාපම පහසක් ලැබෙනවා කියනවා. කට්ටු අයිනෝ වගේ ඇතිනේ. මනාප පහසක් නෙවෙයි කියනවා. මනාප පහසක් නෙවෙයි කියනවා. ඔබ දැකලා ඇතිනේ නේද? කෑලි කපනවා. දැන් ළමෙක්ට කලන්තේ දාලා වැටෙනවා. මොකටද? තමන්ගෙම නංගිගේ අත කැපිලා ලීනව දැකපුවාම අයියා මහා උස මහත මිනිස්සයා කලන්තේ දාලා වැටෙනවා. ඒ දැකීම අනිෂ්ඨයි, අකමැති, අමනාපයි. ඒකනේ නේද කලන්තේ දාලා වැටෙන්නේ? එහෙමද නැද්ද? එහෙමයි නේද? අම්මා කැමති නෑ, තාත්තා කැමති නෑ, දූ මැරිලා ඉන්නවා දකින්නනේ. අපි කැමති නෑ. පපුවේ අත් ගහ අඬනවද නැද්ද? අඬනවා. මනුස්ස ලෝකේ අපේ දූ මැරෙන දවසට ඒ දර්ශනේ දකින්න අපි කැමති නෑ. ඒ පණිවිඩය අහන්න අපි කැමති නෑ. අනිෂ්ඨයි, අකමැති, අමනාපයි ඒ හඬ, ඒ දැකීම. මනුස්ස ලෝකේ එහෙම දකින්න බැරි නම් අපි දැකලා තියෙනවා කපන කොටන දර්ශනනේ. පුච්චන දර්ශන, මරණ දර්ශන. අපි දකින්න ප්‍රිය දේවා නෑනේ. අප්‍රියයි, අමනාපයි, අකමැති, අනිෂ්ඨයි. මනුස්ස ලෝකේ ස්වභාවයෙන් එහෙම දකින්නත් බැරි නම් අපිට අපායි කෑලි කපනකොට, පංච වදේ දෙනකොට නේද? පිච්චිච්ච තැන්වල ඉන්නකොට, ලෝදිය ගංගාවල පැහෙනකොට නේද? පෙන බිබුලු දදා පිච්චෙනකොට එක දවසක් අවුරුදු ලස්ස ගණ ඔන්න කයට පහසක් ලැබෙනකොට නිරිසතාට ඒ පහස කොයි වගේ කියනවද? අනිෂ්ඨ වූ පහසක්මයි විඳින්න වෙන්නේ කියනවා. ඉෂ්ඨ වූ පහසක් නම් නෙවෙයි කියනවා. අමනාප පහසක්මයි ලැබෙන්නේ කියනවා. මනාප පහසක් නම් නෙවෙයි කියනවා. මනාප පහසක් විඳින්න වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕන්න එයාගේ හිතට අරමුණක් එනවා කියනවා. අපායේ ඉන්න පරිලාහ නිරේන නිරිසතාගේ සිතට අරමුණක් එනවා කියනවා. ඒ අරමුණ අනිෂ්ඨ වූ එකක් කියනවා. ඉෂ්ඨ වූ එකක් නෙවෙයි කියනවා. අමනාප එකක් කියනවා. මනාප එකක් නෙවෙයි කියනවා. අකමැති එකක් කියනවා. කැමති එකක් නෙවෙයි කියනවා. ඔන්න ඔය විදිහයි කියනවා ඒ පරිලාහ කියන නිරේස් භාවය. පරිලාහනරේ ස්වභාවනේ ඔබ කැමති නෑනේ ඔබේ පුතා වාහනයකට යට වෙලා කෑලි ගිහිල්ලා ඉන්නවා දකින්න. පණිවිඩය අහන්න කැමති නෑනේ නේ. ලෙඩ වෙලා කියන පණිවිඩයවත් අහන්න කැමති නෑ. අඩුම ගානේ විභාගය සමත් ඒ පණිවිඩයවත් අහන්න කැමති නෑ. එතකොට අපිට අපායේ දකින්න ලැබුණොත් කෑලි කෑලි කපන රූප කීතු කීතු ඉරන රූප ලෝධිය හැලිවල පැහෙන්න වෙන රූප දකින්න ලැබුණොත් ඒ හඬ ඇහෙන්න ලැබුණොත් ඒ ගඳ සුවඳ විඳින්න වුණොත් ඒ රසය දැනුණොත් ඒ පහස දැනුණොත් ඒ අරමුණු විඳින්න වුණොත් අමනාපයි අනිෂ්ටයි අකාන්තයි අකමැතිනේ බුදුරජාණන් දේශනා කරනවා පරිලාහ කියන නිරේ ස්වභාවය ඔය වගේ කියනවා පරිලාහ කියන නිරේ ස්වභාවය ඔය වගේ කියනවා බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මෙහෙම දේශනා කරපුවාම එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පවසනවා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදියට පවසනවා ස්වාමීනි සුගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම මහා පරිලාහයක්මයි ඒකනම් ඒකාන්තයෙන්ම මහා පරිලාහයක්මයි ස්වාමීනි මහා පරිලාහයක්මයි ස්වාමීනි මේ පරිලාහයටත් වඩා ඊතා මහත් වූ ඊතා භයානක වූ ඊතා අනිෂ්ට වූ ඊතාමත් අකාන්ත වූ ඊතාමත් නොකැමති වූ ඊතාමත් අමනාප වූ පරිලාහයක් තියෙනවද ඔය කියපු පරිලාහ නිරේ තියෙන පරිලාහයටත් වඩා පරිලාහයක් තියෙනවද ස්වාමීනි කියලා ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අහපුවම මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව මේ පරිලාහයටත් වඩා ඊතා මහත් වූ ඊතා භයානක වූ මහත් වූ අන්‍ය පරිලාහයක් ඇත්තේය ඊතා මහත් වූ ඊතා දුක් වූ මහත් වූ පරිලාහයක් ඇත්තේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය පරිලාහ නිරේ පරිලාහයටත් වඩා වැඩි පරිලාහයක් තියෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරපුවාම ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි සුගතයන් වහන්සේ මේ පරිලාහයටත් වඩා ඊතා මහත් වූ ඊතාමත් භයානක වූ අන්‍ය වූ පරිලාහය කුමක්ද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මෙන්න මෙහෙම දේශනා කරනවා. භික්ෂුව යම්කිසි ශ්‍රවණෙක් වේවා යම්කිසි බ්‍රාහ්මණයෙක් වේවා යම්කිසි ශ්‍රමණෙක් වේවා යම්කිසි බ්‍රාහ්මණෙක් වේවා මෙය දුකයයි ඒ ඌ සැටියෙන් අවබෝධ කරන්නේ නැද්ද මේක තමයි දුක කියලා ඒ සැටියෙන්ම ඒ විදිහටම අවබෝධ කරන්නේ නැද්ද මෙය තමයි දුකේ හට ගැනීම කියලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්නේ නැද්ද මෙය තමයි දුකේ නැතිවීම කියලා. ඒ විදිහටම අවබෝධ කරන්නේ නැද්ද? මෙය තමයි දුක නැති වෙන ප්‍රතිපදාව කියලා. දුක් නිරුද්ධ වෙන ප්‍රතිපදාව කියලා. ඒ විදිහටම අවබෝධ කරන්නේ නැද්ද? ඒ සැටියෙන්ම අවබෝධ කරන්නේ නැද්ද? ආන් ඒ කෙනා ආන් ඒ අය ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. දුක කියන්නේ මොකක්ද කියලා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරන්නේ නැති අය දුකේ හට ගැනීම ඒ අයුරින්ම අවබෝධ කරන්නේ නැති අය දුක නැතිවීම ඒ අයුරින්ම අවබෝධ කරන්නේ නැති අය දුක නැති වෙන ප්‍රතිපදාව ඒ විදිහටම අවබෝධ කරන්නේ නැති අය ඉන්නවා කියනවා ආන් ඒ අය ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා ඒ අය සතුටෙන් ඇලෙනවා කියනවා මොනවටද? ඉපදීම පිණිස පවතින සංස්කාරවලට. එතකොට ආන් එහෙම අය ජරාව පිණිස පවතින සංස්කාරවලට සතුටින් ඇලෙනවා කියනවා. මරණය පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස කෙරෙහි පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ඕන්න ඔහොම වෙනවා කියනවා. කොහොමද වෙන්නේ? යම් කිසි කෙනෙක් ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා මේක දුකයි කියලා ඒක ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරන්නේ නැහැ කියනවා. මේක තමයි දුකේ හට ගැනීම කියලා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරන්නේ නැහැ කියනවා. මේක තමයි දුකේ නැතිවීම කියලා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරන්නේ නැහැ කියනවා. එතකොට ඕන කෙනෙක් ඉන්නවා ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා මේක තමයි දුක කියලා ඒ සැටියෙම අවබෝධ කරන්නේ නැහැ කියනවා. ඒ කෙනා මොකද කරන්නේ? ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ජරාවට පත්වීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. මරණයට පත්වීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ශෝක පරිදේව දුක් දුම්නස් සුසුම් හෙලීම් පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ඔන්න එයා ඇලෙන විදිය. ඊළඟ කෙනෙක් ඉන්නවා කියනවා ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා දුකේ හට ගැනීම ඒ විදිහටම තේරුම් ගන්නේ නැහැ කියනවා. එයා මොකද වෙන්නේ? එයා ඉපදීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ජරාවට පත්වීම කෙරෙහි පවතින සංස්කාර කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. මරණයට පත්වීම පිණිස පවතින සංස්කාර කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. ඊට පස්සේ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනවා කියනවා. යම්කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා මේක තමයි දුකේ නැතිවීම කියලා ඇත්ත ඇති සැටියෙන් ඒ සැටියෙන්ම අවබෝධ කරන්නේ නැත්නම් ඒ කෙනා ඉපදීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා කියනවා. ජරාවට පත්වීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා කියනවා. මරණයට පත්වීම කෙරෙහි පවතින සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි එයා සතුටෙන් ඇලෙනවා කියනවා. යම් කිසි කෙනෙක් ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා මේක තමයි දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියලා අවබෝධ කරන්නේ නැද්ද? ආන් ඒ කෙනා ඉපදීම පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙනවා කියනවා. ඒ කෙනා ජරාවට පත්වීම පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙනවා කියනවා. ඒ කෙනා මරණයට පත්වීම පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙනවා කියනවා. ඒ කෙනා සෝක වැළපීම් දුක් දොමනස් උපායාස පිනිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙනවා කියනවා. පිනිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙනවා කියනවා. ඔහු ඉපදීම පිණිස පවතිනා වූ සංස්කාරයන් කෙරෙහි සතුටින් ඇලෙනකොට ඒ අය ඉපදීම පිණිස පවතින සංස්කාර කෙරෙහි සතුටින් ඇලෙනකොට ශෝක වැළපීම් දුක් දුම්නස් ඒ අය ඉපදීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනකොට එයාලා ඉපදීම පිණිසම සංස්කාර රැස් කරනවා කියලා. ජරාවට පත්වීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනකොට එයාලා ජරාවට පත්වීම පිණිසම පවතිනා වූ සංස්කාර රැස් කරනවා කියලා. මරණය පිණිස පවතිනා වූ සංස්කාර කෙරෙහි සතුටෙන් ඇලෙනකොට මරණය පිණිස පවතින සංස්කාරම රැස් කරනවා කියනවා. ඊළඟට ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි සතුටෙන් ඇලෙනකොට එයාලා ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාරම රැස් කරනවා කියනවා. පේනව නේද සසර හැදෙන හැටි? ඒ දේවල් වලට ඇලෙනකොට ඒහා සමාන සංස්කාර රැස් වෙනවා කියනවා. ඉපදීමට ඇලෙනකොට ඉපදීම පිණිස සංස්කාර රැස් වෙනවා කියනවා. ජරාවට ඇලෙනකොට ජරාව පිණිස සංස්කාර රැස් වෙනවා. මරණය පිණිස පවතින සංස්කාර වලට ඇලෙනකොට මරණය පිණිස පවතින සංස්කාර රැස් වෙනවා කියනවා. ඊළඟට ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාරයන් වලට ඇලෙනකොට ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාර රැස් වෙනවා කියනවා. සංස්කාර රැස් වෙනවා කියනවා. ඔව් ඉපදීම පිණිස පවතින සංස්කාර රැස් කරනකොට ඒ අය මොකද කරන්නේ? ඉපදීම පිණිස පවතින සංස්කාර රැස් කරනවා කියනවා. රැස් කරනකොට මොකද වෙන්නේ? ඔහු ඉපදීම නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවෙනවා කියනවා. ඉපදීම පිණිස පවතින සංස්කාර රැස් කරනකොට මොකද වෙන්නේ? ඒ අය ඉපදීම පිණිස පවතින සංස්කාර රැස් කරපු නිසා ඉපදෙනවනේ. ඉපදීම නිසා මොකද වෙන්නේ? අන්න ඉපදීම නැමැති පරිදාහයෙන් මුළුමනින්ම යාලා දැවිලා යනවා කියනවා. දැන් ඔබට ඒ දේ වුණාද නැද්ද? ඔබ පෙර ජීවිතේ ඉපදීම පිණිස සංස්කාර රැස් කළා. දැන් ඉපදීම නිසා ඔබ පරිදාහයෙන් දැවෙනවද නැද්ද? පරිදාහයෙන් දැවෙනවා. ඉපදීම නිසා දැන් වයසට යනකොට පිච්චිලා යන්නේ පිච්චිලා යනවනේ. 60 70 අම්මලා මගුල් පොටුව එක අරගෙන හූල් නැද්ද ගෙදරට එලා? අනේ ගමේම හිටපු ලස්සනම කෙල්ලට වෙච්ච දේ. කණ්ණාඩිය බලනවා පොටුව එක බලනවා. කණ්ණාඩිය බලනවා පොටුව එක බලනවා. හූල් ඉන්නවා. පිච්චිලා යනවා. ඉපදීම නිසා මොකද වෙන්නේ? නැමැති ඉපදීම නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවෙනවා. චුට්ටක් නෙවෙයි. ඉපදීම නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවෙනවා. එහෙමනම් ජරාවට පත්වීම පිණිස සංස්කාර රැස් වුණාම ජරාවට පත්වීම නම් වූ පරිදාහයෙන් මුළුමනින්ම දැවෙනවා කියනවා. ජරාවට පත්වෙන්න ඕන් සංස්කාර රැස් කළා ඔබනේ. දැන් ඉතින් හැම රැලි වැටෙනකොට කේස් පැහෙනකොට දාත් වැටෙනකොට හරි සතුටුද? නෑනේ හංගි හැංගි ඉදිච්ච ගලවනවා කේස් දත් සෙට් දානවා හැම ඇදලා ගන්නවා ක්‍රීම්. පිච්චෙන නිසාද නැද්ද? පිච්චෙන නිසා ජරාවට පත්වීම පිණිස සංස්කාර රැස් කරනකොට ජරාවට පත්වීම ජරාව නැමැති පරිදාහෙන් පිච්චිලා යනවා ජරාව නැමැති පරිදාහෙන් පිච්චිලා යනවා කියනවා පිච්චිලා ගියේ නැද්ද පිච්චිලා ගියා ඕම් බලන්නකෝ 18 ෆොටෝ එකයි 68 ෆොටෝ එකයි අර පිචිච්ච පිචිල්ල අනිගමගේ අතපය විතරක් ඇයි මුළු සරුවාංගෙම පිච්චිලා ගියා මේක පිටපොත්ත විතර නෙමෙයි මේ ඇතුලේවත් පිච්චිලා ඕන් 60 විතර වෙනකොට කියනවා පිනාල්ලා දී වෙලා කියනවා ආක්මාවක් නැහැ කියනවා වකුගඩුවේ පැත්තා කුණු වෙලා කියනවා දැන් පිච්චිලාද නැන්ද මුළුමනින්ම පිච්චිලා නේද අඩු ගානේ ගහක් දිරපුවම දරටවත් ගන්නවා මේ කඳන් පිච්චුනහම දරට තියා ගෙයිවත් තියාගන්නේ නෑ දවස් දෙක තුනක් යනකොට කන් අස්සෙන් කටවල් වලින් ඕජස් ගලනකොට ඉක්මනට වලලන්න කියලා වලලනවද නැද්ද ජරාවට පත්වීම පිණිස සංස්කාර රැස් කරපු නිසා ජරාව නැමැති පරිදාහයෙන් පිච්චි පිච්චි නේද ඉන්නේ ජරාව නැමැති පරිදාහයෙන් පිච්චි පිච්චි ඉන්නවා මරණය නැමැති මරණය පිණිස පවතින සංස්කාර රැස් කළානේ මරණය පිණිස පවතින සංස්කාර රැස් කළා ඔබ රැස් කරපුවා මොකද වෙන්නේ මරණය නැමැති පරිදාහයෙන් පිච්චි පිච්චි ඉන්නේ නේද මරණය නැමැති පරිදාහයෙන් පිච්චි පිච්චි ඉන්නේ නේද කොහොමද ඉස්පිරිතාලෙ ගිහිල්ලා බට ගහන්න බේරන්න බේත් දෙන්න අනේ අනේ බේරන්න කියලා කියනවද නැද්ද මරණේ නැමැති පරිදාහයෙන් පිච්චෙනවා සරුවාංගෙම නේද දැන් ඔය සරුවාංගෙම ටික 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 මැරීගෙන යන්නේ නැද්ද මැරීගෙන මැරීගෙන යනෝනේ දැන් මරණය කියනකොට සතුටුද නෑ බයයිද නැද්ද බයයි ඇඟහිරිය වැටෙනවද නැද්ද වේවුලනවා ධාඩිය දානවද නැද්ද ධාඩිය දානවා ඇයි මරණය පිණිස පවතින සංස්කාර රැස් කළා දැන් මරණය නැමැති පරිදාහයෙන් මුළුමනින්ම පිච්චෙනවා සරුවාංගෙම අලු වෙලා යන්න තරමට පිච්චිලා යනවනේ පිච්චෙනව නේද පිච්චෙනවා නැත්තම් අර ලස්සනට තිබ්බ මූණට වෙච්ච දේ දැන් ඉතින් හේටානේ දවසක නේද ඔය ඉඳ හිට මරණ වරෙන්තු හිමෙන්නේ නැද්ද ඈ එකපාර නවතෙන්න ගිහලා ආයෙ වැඩ කරනවා නේද එකපාර නවතෙන්න ගිහලා ආයෙ පොඩ්ඩක් වැඩ කරනවා නේද ඔන්න මරණේ ඇවිල්ලාද නැද්ද ඉතින් මරණය පිණිස පවතින සංස්කාර රැස් කරපුවාම මරණය නැමැති පරිදාහයෙන් දැවි දැවීන්ට වෙනවා මුළුමනින්ම දැවි දැවීන්ට වෙනවා ඊළඟට ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාර රැස් කළානේ එතකොට මොකද වෙන්නේ රැස් කරපුවාම සෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නම් වූ පරිලාහයෙන් පිච්චෙනවා කියනවා මුළුමනින්ම පිච්චෙනවා කියනවා ඔන්න දුව අසනීපෙලා දැන් මොකද වෙන්නේ සෝකයක් නේ වැළපිල්ලක් නේ පුතා ඇක්සිඩන්ට් වෙලා සෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නේ දැවිලා අලු වෙලා යන්නේ නැද්ද අන්න ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නැමැති පරිලාහයෙන් දැවිලා අලු වෙලා යනවා මුළුමනින්ම කියන මුළුමනින්ම දැවි අලු වෙලා යනවා කියන මුළුමනින්ම දැවි අලු වෙලා යනවා කියන එතකොට මොකද වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාලා එහෙම ඉපදීම නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවී යනකොට එයාලා ඉපදීමෙන් නිදහස් වෙන්නේ නෑ කියනවා. යාල ඉපදීමෙන් නිදහස් වෙන්නේ නෑ කියනවා. ඉපදීමෙන් නිදහස් වෙන්නේ නෑ කියන්නේ යාල දුකින් නිදහස් වෙන්නේ නෑ කියනවා. ජරාවටපත් වීම නැමැති පරිදාහයෙන් දැවි අලුවි යනකොට මුළුමනින්ම යාල ජරාවෙන් නිදහස් වෙන්නේ නෑ කියනවා. ජරාවෙන් නිදහස් වෙන්නේ නෑ කියන්නේ යාල දුකින් නිදහස් වෙන්නේ නෑ කියනවා. යාලා මරණයෙන් නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවි යළු වෙලා යනකොට යාලා මරණේ නැමැති පරිදාහයෙන් මුළුමනින්ම දැවි යළු වී යනකොට යාලා මරණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒ මරණයෙන් නිදහස් වෙන්නේ නැහැ කියන්නේ යාලා දුකින් නිදහස් වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් දේශනා කරනවා ශෝක වැළපීම් දුක් දුම්නස් නැමැති පරිදාහයෙන් දැවි අලුවි මුළුමනින්ම පිච්චෙනකොට එයාලා ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස කියන වලින් නිදහස් වෙලා නැහැ කියනවා. ඒ වලින් නිදහස් වෙලා නැහැ කියනවා. ඒ වලින් නිදහස් වෙලා නැහැ කියන්නේ එයාලා දුකින් නිදහස් නැහැ කියනවා. දුකින් නිදහස් නැහැ කියනවා. එහෙනම් දුකින් නිදහස් වෙන්නේ නැත්තේ ඇයි? දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරන්නේ නැති නිසා. දුකේ හට ගැනීම කුමක්ද කියලා ඒ සැටියෙන්ම අවබෝධ කරන්නේ නැති නිසා. දුකේ නැතිවීම මොකක්ද කියලා ඒ ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරන්නේ නැති නිසා. දුක නැති වෙන ප්‍රතිපදාව කුමක්ද කියලා ඒ තියෙන ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරන්නේ නැති නිසා. චතුරාර්ය සත්‍ය ධර්මය ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරන්නේ නැති නිසා මොකද වෙන්නේ? එයාලා ඉපදීම පිණිස පවතින, ජරාව පිණිස පවතින, මරණය පිණිස පවතින, ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාරවලට ඇලෙනවා කියන. ඒ සංස්කාරවලට ඇලෙන නිසා සතුටෙන් එයාලා ඒ විදිහම සංස්කාර රැස් කරනවා කියනවා. ඒ විදිහම සංස්කාර රැස් කරන නිසා මොකද වෙන්නේ? එයාලා ඒ වලින්ම දැවිලා අළු වෙලා මුළුමනින්ම දැවිලා අළු වෙලා යනවා කියනවා. ඒ වලින් මුළුමනින්ම දැවිලා අළු වෙලා යන නිසා ඒ වලින් යාලා නිදහස් නැහැ කියනවා. ඒ වලින් නිදහස් නැහැ කියන්නේ ඒ අය දුකෙන් නිදහස් නැහැ කියනවා. ඒ අය දුකෙන් නිදහස් නැහැ කියනවා. බුදුරජාණන් දේශනා කරනවා යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැද්ද ඒ අය දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. දුකෙන් දුකටමපත් වෙනවා කියන. එහෙනම් ඔබ මේ සැරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ නැත්තම් ඔබ දුකින් නිදහස් වෙන්නේ නැහැ කියන. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැත්තම් ඔබ දුකින් නිදහස් වෙන්නේ නැහැ කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව යම් කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහමණෙක් වේවා මේ දුකයයි ඒ වූ සැටියෙන්ම අවබෝධ කරනවා කියන. එතකොට එයා මොකද කරන්නේ? ඉපදීම පිණිස පවතින සංස්කාරවලට ඇලෙන්නේ නැහැ කියනවා. ජරාව පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැහැ කියනවා. මරණය පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැහැ කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාරවලට ඇලෙන්නේ නැහැ කියනවා. ඇයි ඇලෙන්නේ නැත්තේ? එයා දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරනවා. ශ්‍රමණේක් වේවා බ්‍රාහමණේක් වේවා එයා මොකද කරන්නේ? දුකේ හට ගැනීම අවබෝධ කරනවා කියනවා. ඒ නිසා එයා ඉපදීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ කියනවා. ජරාව පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ කියනවා. ඊළඟට මරණය පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙන්නේ Nekino. Ilangate Soka Velapim Duk Domna Supaya Sapinisa Pavatina Sanskara Kalihi Eline Nekino. Ya Dukanativi Namu Dukanativi Magana Honda Taubode Karanwakin. Any Saya Mukadakaran Ipadim Pinisa Pavatina Sanskara Kari Eline Nekino. Ilangate Jarava pinisa pavatina sanskara karihi elinne nekeno. Marane pinisa pavatina sanskara karihi talinne nekeno. Evagema soka velapim duk domna supayasa pinisa pavatina sanskara karihi elinne nekeno. Evagema mokada wen? Eya duka nathiwima Pinisa Pavatina Pratipadav Avabodha Karanawa Kena. Duka Nativima Pinisa Pavatina Pratipadav Avabodha Karanesa. Ipadima Pinisa Pavatina Sanskara Kari Alinnet Nekeno. Jarava Pinisa Pavatina Sanskara Kari Talinne Nekeno. Maraneta Patvima Pinisa Pavatina Sanskara Kari Alinnet Nekeno. Soka velapim duk domnas upayas pinisa pavatina sanskara kerehi alinnet nekeno. Eyayiwata alinne nekeno. Ehema alinne nisa ipadima pinisa pavatina sanskara kerehi alinne neti nisa ipadima pinisa pavatina sanskara ras karanne Nekino. Jarava pinisa pavatina sanskara karihi elin netinisa. Jarava pinisa pavatina sanskara ras karanne nekinowa. Marane pinisa pavatina sanskara walata elinne netinisa. Marane pinisa pavatina sanskara ras karanne nekino. Soka velapim duk domnas upayas pinisa pavatina sanskara walata Elin netinisa. Soka velapim duk domnas upayas pinisa pavatina sanskara ras karanne nekeno. Ehema sanskara ras karanne netinisa. E kiyanne ipadima pinisa pavatina sanskara ras karanne netinisa. Mokada wen? Eyala ipadimen nidahas Veno Keno. Duking Ipadima Pinisa Pavatina Sanskara Reskaran Netinisa Ipadima Nemeti Paridahin Devilayanne Nekeno. Ipadima Namu Paridahin Deviyanne Nekeno. Jarava Pinisa Pavatina Paridame Sanskara Reskaran Netinisa Jarava Keno Paridahin Devi Aluelayanne Nekino. Marane pinisa pavatina sanskara ras karanne netinisa. Marane namu paridahin devi aluvilayanne nekino. Soka velapim duk domna supayas pinisa pavatina sanskara ras karanne netinisa. Soka velapim duk domna supayas kena Paridahin Devi Mulumanim Devilayanne Nekino. He Paridahin Devinne Nekino. Idukut Ipadima Namu Paridahin Devinne Tinisa. Ya Ipadimin Nidhas Venokin. Ipadimin Nidhas Venokin. Irangata. Jarava pinisa pavatina sanskara ras karanne netuwa. Jarava pinisa pavatina sanskara. Jarava nammu paridahin devin netinisa. Eyala jaravin nidhas kena. Marane pinisa pavatina sanskarayan ras karanne netinisa. මරණය නැමැති පරිදාහයෙන් දැවෙන්නෙත් නෑ. එයාලා මරණයෙන් නිදහස් වෙනවා කියනවා. මරණයෙන් නිදහස් කියන්නේ දුකෙන් නිදහස් වෙනවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාර රැස් කරන්නේ නැති නිසා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාර රැස් කරන්නේ නැති නිසා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස කියන පරිදාහයෙන් එයාලා දැවිලා යන්නේ නෑ කියනවා. මුළුමනින්ම දැවිලා යන්නේ නෑ කියනවා. ඒ නිසා එයාලා ඒ වලින් නිදහස් වෙනවා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස වලින් නිදහස් කියලා කියන්නේ එයාලා දුකෙන් නිදහස් වුණා කියනවා. එයාලා දුකෙන් නිදහස් වුණා කියනවා. තේරුණාද කියපේක? ඕන කෙනෙක් ඉන්නවා දුක කියන එක අවබෝධ කරලා. අවබෝධ කරනවා. දුකේ හට ගැනීමත් අවබෝධ කරනවා. දුකේ නැතිවීමත් අවබෝධ කරනවා. දුකේ නැති වෙන ප්‍රතිපදාවත් අවබෝධ කරනවා. අවබෝධ කරන නිසා මොකද වෙන්නේ? එයාලා අවබෝධ කරන නිසා ඉපදීම පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. ජරාව පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. මරණය පිණිස පවතින සංස්කාරයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැහැ කියනවා. එහෙම සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? එහෙම සංස්කාරයන් කරේ ඇලෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ වගේ සංස්කාර රැස් කරන්නේ නෑ. මොන සංස්කාරද? ඉපදීම පිණිස සංස්කාර රැස් කරන්නේ නෑ. ජරාව පිණිස පවතින සංස්කාර රැස් කරන්නේ නෑ. මරණය පිණිස සංස්කාර රැස් කරන්නේ නෑ. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස පිණිස පවතින සංස්කාර රැස් කරන්නේ නෑ. එහෙම රැස් කරන්නේ නැති නිසා ඉපදීම නැමැති පරිදාහයෙන් දැවිලාලු වෙලා යන්නේ නෑ. එහෙම දැවිලාලු වෙලා යන්නේ නැති නිසා ඉපදීමෙන් නිදහස් වෙනවා. ඉපදීමෙන් නිදහස් කියන්නේ දුකෙන් නිදහස් වෙනවා. ජරාව පිණිස පවතින සංස්කාර රැස් කරන්නේ නැති නිසා ජරාව නැමැති පරිදාහයෙන් දැවිලා අලු වෙලා යන්නේ නෑ. ඒ කියන්නේ යා ජරාවෙන් නිදහස් වෙලා. ජරාවෙන් නිදහස් වෙලා කියන්නේ එයා දුකෙන් නිදහස් වෙලා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මරණය පිණිස පවතින සංස්කාරයන් රැස් කරන්නේ නැත්නම් මරණය නැමැති පරිදාහයෙන් දැවිලා අලු වෙලා මුළුමනින්ම දැවි අලු වෙලා යන්නේ නැහැ කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා එයා මරණයෙන් නිදහස් කියනවා. මරණයෙන් නිදහස් කියන්නේ මොකක්ද? එයා දුකෙන් නිදහස් කියනවා. එයා දුකෙන් නිදහස් කියනවා. ඊළඟට එයා ශෝක වැළපීම් දුක් දුම්නස් පිණිස පවතින සංස්කාරයන් රැස් කරන්නේ නැහැ කියනවා. සංස්කාරයන් රැස් කරන්නේ නැති නිසා එයා ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නම් වූ පරිලාහෙන් දැවිලා අලු වෙලා යන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාසගෙන පරිලාහයෙන් දැවිලාලු වෙලා යන්නේ කියන්නේ එයා ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස වලින් නිදහස් වෙලා. ඒ වලින් නිදහස් වෙලා කියන්නේ යා දුකෙන් නිදහස් වෙලා. එහෙනම් යම් කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහමණයෙක් වේවා කවුරු හරි චතුරාර්ය සත්‍ය ඒ විදිහටම අවබෝධ කරනවා නම් දුක කියන්නේ මේක, දුකේ හට ගැනීම කියන්නේ මේක, දුක නැතිවීම කියන්නේ මේක, දුකේ නැති වෙන ප්‍රතිපදාව මේක කියලා ඒ විදිහටම අවබෝධ කරනවා නම් එයා ඉපදීම පිණිස, ජරාව පිණිස, මරණය පිණිස, ශෝක වැළපීම්, දුක් දුම්නස් පිණිස කර්ම සංස්කාරයන් කරී ඇලෙන්නේ නැහැ. ඒ සංස්කාර කරී ඇලෙන්නේ නැති නිසා එයාලා මොකද වෙන්නේ? ඒ වගේ සංස්කාර රැස් කරන්නේ නැහැ. ඒ වගේ සංස්කාර රැස් කරන්නේ නැති නිසා ඉපදීම නම් වූ, ජරාව නම් වූ, මරණය නම් වූ, ශෝක පරිදේව, දුක් දුම්නස් උපායාස නම් වූ පරිලාහෙන් දැවී අළු වෙලා යන්නේ නැහැ කියනවා. ඒ පරිලාහෙන් දැවී අළු වෙලා යන්නේ නැති නිසා දුකෙන් එයා නිදහස් වෙනවා කියන. ඒ වලින් එයා නිදහස් වෙනවා කියන. මොනවලින්ද නිදහස් වෙන්නේ? ඉපදීමෙන් නිදහස් වෙනවා, ජරාවෙන් නිදහස් වෙනවා, මරණයෙන් නිදහස් වෙනවා, ශෝක වැළපීම්, දුක් දුම්නස් උපායාස වලින් නිදහස් වෙනවා. එයා ඒ වලින් නිදහස් කියන්නේ සියලු දුකෙන් නිදහස් වෙනවා. සියලු දුකෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙයින් මහණෙනි, මෙය දුකයයි අවබෝධ කරනු පිණිස වීරිය කර යුත්තේය. එහෙනම් දැන් වෙනකන් මෙය දුකයයි අවබෝධ කරනු පිණිස වීරිය කරලා නැත්නම් මොකද්ද කියන්නේ? වීරිය කළ යුත්තේය. මෙය තමයි දුකේ හට ගැනීමයි අවබෝධ කිරීම පිණිස වීරිය කළ යුත්තේ. මේ තමයි දුකේ නැතිවීම කියලා අවබෝධ කරනු පිණිස වීරිය කළ යුත්තේය කියනවා. මේ තමයි දුක නැති වෙන ප්‍රතිපදාව කියලා අවබෝධ කරනු පිණිස වීරිය කරන්න ඕනේ. වීරිය කරන්න ඕනේ කියනවා. එතකොට එහෙම වීරිය කරපුවාම මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා, එහෙම වීරිය කරනකොට ඒ අය සියලු දුකෙන් නිදහස් වෙනවා කියනවා. ඒ අය සියලු දුකෙන් නිදහස් වෙනවා කියනවා. එතකොට පින්වත්නි, බලන්න, අපි දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න වෙන්නේ? අපි අදාළ කාරණා පුරුදු කරන්න ඕනේ. එහෙනම් මේ දේශනාවේ හැටියට දරුවන්ගෙන් නිදහස් වුණාම දුකෙන් නිදහස් වෙනවද? ගේ දොර ඉඩ කඩන් වලින් නිදහස් වුණා කියලා දුකෙන් නිදහස් වෙනවද? නෑ. ඊළඟට නැන්ද මාමා යේලිගෙන් නිදහස් වුණා කියලා දුකෙන් නිදහස් වෙනවද? නෑ. ඊළඟ සැරේ තව ලේලියක් හාම් වෙනවා. ඊළඟ සැරේ තව නැන්දම්මෙක් හාම් වෙනවා. ඊළඟ සැරේ තව බෑන පොඩ්ඩක් හම්බ වෙනවා. ආයෙත් දුකෙන් නිදහස් නැහැ. අර කූඩෙල්ල වගේ එකක් අතාරිනකොට තව එකක් අල්ලා ගන්නවා. ඇයි? අපි යලි උපතක් පිණිස, ජරාවටපත් වීම පිණිස, මරණයටපත් වීම පිණිස, ශෝක වැළපීම්, දුක් දුම්නස් පිණිස කර්ම රැස් කරනවා. කර්ම රැස් වෙනකොට ඉපදීම, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක වැළපීම්, දුක් දුම්නස් කියන ඒ පරිලාහයන්ට පත්වෙන්න සිද්ධ වෙනවා. පරිලාහයන්ට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒකේ තේරුම ඒ ඉපදීමෙන් නිදහස් නෑ, ලෙඩවීමෙන් නිදහස් නෑ, ජරාවට පත්වීමෙන් නිදහස් නෑ, මරණයෙන් නිදහස් නෑ. එතකොට මොකද කරන්නේ? එතකොට බුදුරජාණන් දේශනා කරනවා, ඒකෙන් නිදහස් වෙන්න නම් දුකයයි අවබෝධ කරන්න වීරිය කරන්න ඕනේ කියන. දුකේ හට ගැනීම මේකයි කියලා අවබෝධ කරන්න වීරිය කරන්න ඕනේ කියන. දුකේ නැතිවීම මේකයි කියලා අවබෝධ කිරීම පිණිස වීරිය කරන්න ඕන කියනවා. දුක නැති වෙන ප්‍රතිපදාව මේකයි කියලා අවබෝධ කිරීම පිණිස වීරිය කරන්න ඕන කියනවා. අවබෝධ වීම පිණිස වීරිය කරන්න ඕන. මේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහ. දැන් පැහැදිලිම නැද්ද දුක නැති වෙන ප්‍රතිපදාව? දුක හැදෙන විදිහත් පැහැදිලි, දුක නැති වෙන විදිහත් මනාව පැහැදිලි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල මැද අග පිරිසිදුද නැද්ද? පිරිසිදුයි. ස්වාක්ඛාතයිද නැද්ද? ස්වාක්ඛාතයි. මුල මැද අග පිරිසිදුයි, ස්වාක්ඛාතයි. මනාව දේශනා කරලා, මනාව දේශනා කරලා පටන් ගැම්මත් පැහැදිලිව කියලා අවසානයත් පැහැදිලිව කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන තාක් දුක තුල, චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දවසට සියලු දුකෙන් නිදහස්. මුලත් මැදත් අගත් පිරිසිදුයි. සුපිරිසිදුවට දේශනා කරලා තියෙනවා. පිරිසිදුවට දේශනා කරලා තියෙනවා. ඒ දහම සන්දිට්ඨිකද නැන්ද? දැන් මේ කියලා තියෙන්නේ කවදා වෙන දෙයක් ගැනද? මේ ජීවිතේ වෙන දෙයක් ගැන. මේ ජීවිතේ ඉපදීම පිණිස සංස්කාර රැස් කරන්නේ නැත්නම් ලෙඩවීම පිණිස, ජරාව පිණිස, මරණය පිණිස, ශෝක වැළපීම්, දුක් දුම්නස් උපායාස පිණිස සංස්කාර රැස් කරන්නේ නැත්නම් ඒ සංස්කාර රැස් නොකර නිසා ඉපදීම සිද්ධ වෙන්නේ නෑ. ලෙඩවීම, ජරාවටපත් වීම, මරණය සිද්ධ වෙන්නේ නෑ. ශෝක වැළපීම්, දුක් දුම්නස් උපායාස සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් දේශනාවේ පැහැදිලි, මේ ජීවිතේම පුරුදු කළොත් පිරිනිවන් පාන්න බැරි. පිරිනිවන් පාන්න පුළුවන්. කාටද? මේ බණහනෝ කුටුමද? නෑ. දුක කියන්නේ ඒක ඒ විදිහටම අවබෝධ කරන අයට, දුකේ නැති වී හට ගැනීම ඒ විදිහටම අවබෝධ කරන අයට, දුකේ නැතිවීම ඒ විදිහටම අවබෝධ කරන අයට, දුක නැති වෙන ප්‍රතිපදාව ඒ විදිහටම අවබෝධ කරන අයට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මේ ජීවිතේම. අවබෝධ නොකරන අයට ඉපදීම නැමැති පරිදාහයෙන් දැවී අළු වී යන්න පුළුවන්. ජරාවටපත් වීම නැමැති පරිදාහයෙන් දැවී අළු වී යන්න පුළුවන්. මරණය නැමැති පරිදාහයෙන් දැවී අළු වී යන්න පුළුවන්. ශෝක වැළපීම්, දුක් දුම්නස් උපායාස කියන පරිදාහයෙන් දැවී අළු වෙලා යන්න පුළුවන් නේද? එහෙමනම් මේ ධම සම්දිට්ඨිකයි. මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. පුරුදු කළොත් සැප ලැබෙනවා, දුකෙන් නිදහස් වෙනවා. මේ ජීවිතේ මේ ධර්මය අකාලිකද නැද්ද? මේ බුද්ධ දේශනාව අකාලිකද නැද්ද? එදත් මෙහෙමයි, අදත් මෙහෙමයි, මතුවටත් මේ දේ මෙහෙමමයි. ඊළඟ බුද්ධ ශාසනෙත් මේ විදිහමයි. ඊළඟ බුද්ධ ශාසනෙත් මේ විදිහටමයි වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මේ ධම ඒහිපස්සික නැද්ද? ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉඳලා යන්න බැරිද? ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඇවිත් අහන් ඉන්න පුළුවන්. මේ ධම ඕපනයික නැද්ද? තමා තුළින් දකින්න තියෙන්නේ නේ. තමා තුළ ඉපදීම පිණිස පවතින සංස්කාර කෙරෙහි ඇලෙන්නේ නැත්තම්, තමා ඒ ගැන ඇලෙන්නේ නැත්තම්, තමාට එහෙම සංස්කාර රැස් වෙන්නේ නැහැ. තමාට එහෙම සංස්කාර රැස් වෙන්නේ නැත්තම් තමා එහෙම ඉපදෙන්නේ නැහැ නේද? එතකොට එහෙමනම් මේ ධම ඒහිපස්සිකද නැද්ද? ඕන කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. කැමති කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. අකමැති අයට පුරුදු නොකර ඉන්න පුළුවන්. එච්චරට ස්වාධීනයි. ඔය බණපද අහගෙන හිටිය කියලා කනේ ලාකඩවක් කරන්නේ නෑ. ඒ බණපද කිව්වා කියලා දිව කපන්නේ නෑ. ඒ බණපද තියෙන පොතක් බැලුවා කියලා අත කපලා දාන්නේ නෑ. බමුණු වගේ ඉස්සර බමුණු එහෙම කරලා තිබුණා නේ. එතකොට මොකද වෙන්නේ? ඔන්න අපිට ඒ ධර්ම එහෙනම් ඕපනයිකයිද නැද්ද? තමා තුළින්ම දකින්ට ඕනේ. ඒ ධර්ම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිද නැද්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම නැන පමණට ද නැද්ද තේරෙන්නේ? තම නැන පමණටමයි තේරෙන්නේ. තම නැන පමණට තේරෙන්නේ. තම නැන පමණට තේරෙන්නේ. එච්චරට සුන්දරයි මේ දහම. ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායකයි. මත් අතිශයින්ම සුන්දරයි. අතිශයින්ම සුන්දරයි. හිතාගන්නවත් බෑ. එහෙමනම් මේ ධහම පුරුදු කරපු ශ්‍රාවක සංඝයා, මේ ධහම පුරුදු කරපු ශ්‍රාවක සංඝයා සුපටිපන්නද නැද්ද? සුපටිපන්නයි. රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා. එහෙම නැත්නම් දුරු කරන වැඩපිළිවෙලක් පුරුදු කළා. සුපටිපන්නයි ඒ සංඝයා. ඒ සංඝයා උජුපටිපන්න නැද්ද? උජුපටිපන්නයි. ඒ සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ ගමන් කළා. එහෙම නැත්නම් ගමන් කරනවා. ආන් ඒ නිසා ඒ සංඝයා උජුපටිපන්නයි. ඒ සංඝයා ඥායපටිපන්න නැද්ද? ඥායපටිපන්නයි. චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කළා. එහෙම නැත්නම් අවබෝධ කරන වැඩපිළිවෙලක් පුරුදු කරා. පුරුදු කරනවා. ඒකාන්තෙන් සංඝයා ඥායපටිපන්නයි. ඒ ධහම පුරුදු කරපු ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න නැද්ද? ඒ ධහම පුරුදු කරපු ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. ඇයි සාමීචිපටිපන්නයි කියන්නේ? තමන් වහන්සේලා ඉගෙනගත් ධහම අන් අය කෙරෙහි යහපත පිණිස අනුකම්පාවෙන් දේශනා කොට වදාලා. ඒ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. ඒ සංඝයා යුගල වශයෙන් ගත්තොත් 4යි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, මහරහත්. ඒ සංඝයා තනි පුද්ගලයෙක් විදිහට ගත්තොත් 8 දෙනයි. සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනා සෝතාපන්න කෙනා. සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනා සකදාගාමි කෙනා. අනාගාමි මාර්ගයේ ඉන්න කෙනා අනාගාමී කෙනා. මහරහත් මාර්ගයේ ඉන්න කෙනා මහරහත් කෙනා. ඒ ශ්‍රාවක සංඝයා පුද්ගලයෝ වශයෙන් 8 දෙනයි. යුගල වශයෙන් 4 දෙනයි. ඒ ශ්‍රාවක සංඝයා පන්සලේ වැඩ ඉන්නකොට ඈත ඉඳලා වැඩම කර, ඈත ඉඳලා දානෙ සකස් කරගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුද නැද්ද? දානෙ පූජා කරන්න සුදුසුයි. ඒ ධහම පුරුදු කරපු ශ්‍රාවක සංඝයා තමන්ලගේ ගෙවල් වලට ආපුවාම දානෙ පූජා කරන්න සුදුසුද නැද්ද? සුදුසුයි. පාහුණෙයයිනේ. පාහුණෙයයි. ඒ ශ්‍රාවක සංඝයාට දොහොත් මුදුන් තියලා වන්දනා කරන්න සුදුසුද නැද්ද? දොහොත් මුදුන් තියලා වන්දනා කරන්න සුදුසු ඒ දහම පුරුදු කරපු සංඝයා දක්කිනේයයි දොහොත් මුදුන් තිල වන්දනා කරන සුදුසු නම් කොහොමද එන්නේ ආංජලි කරණේයයි දොහොත් මුදුන් තිල වන්දනා කරන සුදුසුයි ආංජලි කරණේයයි ඒ ශ්‍රාවක සංඝයා දම්පෙන් පුදන්න සුදුසුද නැද්ද පින් සලකගෙන සුදුසුයි ඒ නිසා දක්කිනේයයි ඒ සංඝයා ලොවටම උතුම් පින්කෙතද නැද්ද පින්කෙත ඒ නිසා අනු මොකද්ද අනුත්තර වූ පින්කෙතයි ඒ ධම පුරුදු කරපු සංඝයා ඒ ධම පුරුදු කරන සංඝයා ගාම්භීර පාරිසුද්ධ උත්තරීතර මුල මැද අග පිරිසිදු පිරිපුන් ඒ ධම පුරුදු කරන සංඝයා සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිච්චිපටිපන්නයි යුගල වශයෙන් 4ක් වන තනි පුද්ගලයේ වශයෙන් 8ක් වන ශ්‍රාවක සංඝයා ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණේයයි අනුත්තර වූ පින්කෙතයි අනුත්තර වූ පින්කෙතයි ආංගේ සංඝයා එදත් වැඩ හිටියා අදත් වැඩ ඉන්නවා පුරුදු කළොත් ප්‍රතිපදාව මතුවටත් වැඩ ඉන්නවා මතුවටත් වැඩ ඉන්නවා ඒදගුරු පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උත්තරීතර වුණේ ඇයි එච්චර දෙවියන්ගෙන් වැඳුම් ලබන්ට මිනිස්සුන්ගෙන් වැඳුම් ලබන්ට බ්‍රාහ්මණයින්ගෙන් වැඳුම් ලබන්ට බ්‍රහ්මයින්ගෙන් වැඳුම් ලබන තරමට ශ්‍රේෂ්ඨ වුණේ උත්තරීතර වුණේ පරම පූජනීය වුණේ ඇයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම පිළිගත්තු නිසා පුරුදු කරපු නිසා පිළිගත්තු නිසා ඒ අය ඒ ධර්ම පුරුදු කළා ඒ අය ධර්ම පිළිගත්තා ඒ අය ඒ ධර්ම පුරුදු කළා ඒ අය ඒ ධර්ම පිළිගත්තා අන්න පින්වත්නි එවන් ශ්‍රාවක සංඝයක් බිහි වුණේ ශ්‍රාවක සංඝයා බිහි වුණේ ධර්ම නිසා ඒ ධර්ම දේශනා කළේ කවුද බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර පිරිස බිහි වෙන ධම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළා රහසින්වත් පව් කළේ නෑ අරහං ගුණ දරාගෙන වැඩ සිටියා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් ගුරු උපදෙස් නැතිව අවබෝධ කළා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා උන්වහන්සේ සම්මා සම්බුද්ධ වුණා ඒ වගේම උන්වහන්සේ විශාරද ඥාන දස බල ඥාන මහා කරුණා සමාපatti ඥාන තමා තුල උපදවාගෙන ඒ අනුම වාසය කළා විද්‍යා චරණ සම්පන්න වුණා උන්වහන්සේ නිවන් මාගේ වැඩම කරපු පළවෙනි රහතන් වහන්සේ වුණා විද්‍යා චරණ සම්පන්න වුණා ඊළඟට උන්වහන්සේ මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සතර අපාය අවබෝධ කළා අවබෝධ කරලා ඒ ලෝක වලින් නිදහස් වෙලා වාසය කළා උන්වහන්සේ ලෝකවිදෝ නේද උන්වහන්සේ සුගතයි ඒ සුන්දර නිවන් මාගේ වැඩම කළා උන්වහන්සේ ලෝකවිදෝ නේද උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කරලා ඒ ලෝක වලින් නිදහස් වෙලා වාසය කළා උන්වහන්සේ දමනය කරන්න බැරි දෙවියන් මිනිස්සුන්ව දමනය කළා අනුත්තරෝ පුරිස ධම්ම සාරති උන්වහන්සේ සියලු දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් ගුරුවරයා ශාස්ත්‍රවරයා. එනිසා උන්වහන්සේ සත්තා දේව මනුස්සානං වුණා. උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරපු දහම තමා තුළ පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාලා. උන්වහන්සේ බුද්ධ බවට පත් වුණා. උන්වහන්සේ තරම් මේ සියලු දෙයින් පුද ලබන්න තරම් වාග්යවන්ත වුණා. උන්වහන්සේ මේ සියල්ලෙන් පුද ලබන්න තරම් වාග්යවන්ත වුණා. උන්වහන්සේ භගවා බවට පත් වුණා. භගවා බවට පත් වුණා. එවන් ශාස්ත්‍රූ කෙනෙක් සරණයන්ට ලැබීම වාසනාවද නැද්ද? වාසනාවක්. එවන් උත්තමෙක් මොන තරම් උත්තරීතර ඇද්දනේ? එවන් දහමක් පුරුදු කරපු ශ්‍රාවක සංඝයා අච්චර උත්තරීතර නම් ඒ ශ්‍රාවක සංඝයා බිහි කරපු ඒ ශ්‍රාවක සංඝයා බිහි කරන දහම දෙසපු ඒ තමන්ගේ ඥානයෙන් තනියම අවබෝධ කරලා දහම දෙසපු ඒ උත්තරීතර මනුස්ස රත්නය කොච්චරනම් ශ්‍රේෂ්ඨ ඇද්ද? බොහොම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් හිත පහදවාගෙනම සියලු ශාස්ත්‍රූන් අතහැරලා බුදුරජාණන් වහන්සේ මාගේ එකම ශාස්ත්‍රූ වන සේක මම ශ්‍රාවකයා වෙමි කියලා හිතාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න වටින්නේ නැත්. කියන්න වටිනවනේ. උන්වහන්සේ වදාළ ස්වාක්ඛාත වූ දහම හැරෙන්ට වෙන කිසිම දහමක් මං පිළිගන්නේ නැහැ, පුරුදු කරන්නේ නැහැ. කවුරු ඔහොම නෙවෙයි මොක කිව්වත් බුදුරජාණන් වහන්සේ වදාළ දහමෙන් පිට චුට්ටි දෙයක්වත් මම පිළිගන්නේ නෑ කියලා ගාම්භීරව බය නැතුව පැහැදීමෙන් ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න බැරිද අපිට? කියන්න පුළුවන් වෙන්න ඕනනේ. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා අභිමාණයෙන් වැඩ හිටියා. අභිමාණයෙන් වැඩ හිටියා. ආන් ඒ වැඩ හිටපු ශ්‍රාවක සංඝයා නේද මොනතරම් උත්තරීතරයිද? මොනතරම් උත්තරීතරයිද? ආන්ගේ ශ්‍රාවක සංඝයා ගැන පැහැදීමෙන් ගුණ වශයෙන් දැනගෙනම පැහැදීමෙන් හදපරි සතුටෙන්ම සංඝං සරණං ගච්ඡාමි කියලා අපිට කියන්න බැරිද? පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන්ම පැහැදීමෙන්ම කියන්න බැරි නම් ඔබ සසරටද නැද්ද? සසරට. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස මේ සියල්ල ඔබට උරුමද නැද්ද? ඔබ දවසක ඉපදීම නම් වූ පරිලාහයෙන් දැවිලා පිච්චලා යයිද නැද්ද? පිච්චලා යනවා. ජරාවට පත්වීම නම් වූ පරිලාහයෙන් දැවි දැවි ඉන්න වෙනවද නැද්ද? ඉන්න වෙනවා. මරණයට පත්වීම නම් වූ පරිලාහයෙන් පිච්චි පිච්චි ඉන්න වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස කියන පරිලාහයෙන් පිච්චි පිච්චි ඉන්න වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් සරණ ගිහිල්ලා ධර්මයේ ගෞරවයෙන් සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා ගෞරවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරන්නේ නැති තාක් ඉපදීම නම් වූ පරිලාහයෙන් දැවෙන්නම වෙනවා. ජරාවට පත්වීම නම් වූ පරිලාහයෙන් දැවෙන්නම වෙනවා. මරණයට පත්වීම නම් වූ පරිලාහයෙන් දැවෙන්නම වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නම් වූ පරිලාහයෙන් දැවෙන්න අලුවෙන්න මුළුමනින්ම දැවෙන්නම වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් කවුරු හරි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළොත් මේ ජීවිතේ එයාට සියලු දුකින් නිදහස් වෙන වාසනාව ලැබෙනවා. ඔබ සෑම සියලු දෙනාටම ඉපදීම නම් වූ පරිලාහයෙන් නිදහස් වන, ජරාවටපත් වීම නම් වූ පරිලාහයෙන් නිදහස් වන, මරණයටපත් වීම නම් වූ පරිලාහයෙන් නිදහස් වන, ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස නම් වූ පරිලාහයෙන් නිදහස් වන, සියලු දුකෙන් නිදහස් වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.